කොහොමද ඉතින් ඔයගොල්ලන්ට මම හිතනවා ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා. ඉතින් අද මම ගෙනාවේ ඔයගොල්ලන්ට සත්‍ය ජීවිත කතාවක් ඇසුරින් නිර්මාණය කරපු කෙටි කතාවක්. ඉතින් මේ කතාවේ නම තමයි අනියම නිසා දෙදරාගේ විවාහය. ඉතින් අපි වැඩි කතා නැතුව ඉක්මනටම යමු කතාවට. මට දැන් මේක ඇති වෙලා ගෙදර අපු ගමන් ඔලුව ගන්න එපා ඕයි, කරුමයක්නේ. අතටම දුන්නුත් ඒක දිහාවට එකතු බැල්මක් හෝ නොහෙලා එ පොළොව ගැසූ ඔහු ඇයවත් අල්ලු කර දමා බුර බුරාණගෙන කෝපයෙන් නිවසින් පිටතට යන්නට වූයේය. ඇය කෝපගත යුතු හේතුවටත් කෝපගත්තම සැමියා දෙස බලා සිටි යුවතියත් ඔහුගේ මග ඔස්සේම පසු පසින්ම ගමන් ගන්නට වුණේ දෑසෙහි පොරවා තිබූ කඳුල පිසලා ගන්න අතරවාරේදිමයි. ගස්කොලන් එක දෙකක් හැරණුකොට පාළුවට ගිය වත්තේ වෙන කිසිවක් නොවෙති බත් අඹ ගහසේ වෙනේ නතර වූ ඔහු හිස් අවකාශය වෙතට දෑස් හඳවන්නට විය. පසන් මාව හන්නකු ටිකක් හැඬීම හිරකරන් හිඳන නිසාමදෝ ඇගේ කටහඬෙහි වෙනසක් තිබුණද ඇගේ හඬ ඔහු තැකීමක් නොකළේය. කියන්න තවමත් එක් තෙරයකට පෙනෙන ශ්වේත පැහැ වලාවන් දෙස බලා සිටි පසන් කීවේ බරට සුසුමක් හෙළමිනි. ඇය කියන්නත් අසන්න තියා ඇව නොපෙනෙන තැනකට යාමට හැකි නම් යැයි මේ ගෙවන විනාඩි ගන්නට කිහිපවරක්ම ඔහුට සිතිනි. ඇයි පසන් මට මෙහෙම කරන්නේ? මම මොනවද ඔයාට අඩු කරේ? නාඩා ඉදින්නට කොතෙක් උත්සාහ කළද දරාගත නොහැකි තරමටම ඇගේ හිතට වේදනාවක් දැනෙන්නට විය. පිටවන එකිය මැඩ ගැනීමට දෙතොල් සපාගත් යුවතිය ඔහුගෙන් ඇසුවේ සෙලවීමක් හෝ නැති ඒ දරණදඩු බාහුවට හිස බර කරගෙනයි. කියන්නකෝ, ඇයි මට මෙහෙම කරන්නේ? ඔහුගේ නිහඬ බව ඇයට දරාගත නොහැකිය. ඕනාවටත් වඩා ඇගේ හිත ඔවුන්ගේ අනාගතය ගැන සිතාම කැළඹි ඇත. නමුත් ඔහුට නම් ඒ වගක් හෝ නොමැත. ඉමක් කොනක් නොපෙනෙන ඈත ආකාශයේ දැස බැඳ ඔහු සිටියේ ඔහුගේම ලෝකකය. පසන් කතා කරන්න ඇයි කටවහන් ඉන්නේ? ඇගේ වේදනාව පරයා කෝපය උඩුතුවන්නට විය. හිස බර කරන්නුන් බාහුවෙන් ඇ හිස ඔසවාගෙන ඒ බාහුවෙන් දෑතින් මිරිකා ගත්තාය. මිරිකාගෙන සිටි ඔහුගේ අත් බාහුව තව තවත් හදකිරු යුවතිය නියවලින් ඔහු සූරන්නට විය. තමුසට මාව එපාද? මෙතෙක් වෙලා මෘදු වදන් පිට වූ යුවතියගින් දැන් දැන් රළු වදන් පිට වෙන්නට විය. උහුලාගත නොහැකි කෝපයත් සමගම ඇය ඔහු ඇඳ සිටි අත් රහිත බැනියමි එල්ලන්නට උනේ උමතු කතක් ලෙසිනි. හඬාම ඉදිමේ ඇති දෙනෙත් වලින් අසාමාන්‍ය රත් පැහැක් දිස්විනි. පිළිවෙලකට පීරා බැල තිබුණු වරණසෙත් කෑලි කිහිපයක් මුවගට වැටී තිබෙති ඔහුට ඇදස බැලීමට පවා බියක් ඇතිවිනි. එහෙම නෙවෙයි ආරාධනා, මට ඔයා ඕනි. එහෙනම් වෙන කෙනෙක් හොයාගත්තේ මොකටද? ඔහුගේ අතට තව තවත් ඇයගේ බව ඇතිනිය තදකර විමසද්දී ඔහුට වේදනාවක් ඇතිවිනි. නිය පහරට ඔහුගේ සම හිල්වි රුධිර බිඳිති ගැලුවද ඇයට වගක් නොවිනි. මට සමාවෙන්න ආරාධනා. පැවසීමට වෙන කිසිවක් ඔහුට නොවිනි. ඇගේ නිය පහරේ වේදනාව ඔහුට දැස් පුරවා කඳුළු බිඳු දෙක තුන වුණා තිබුණි. එහෙත් ඇයට බැනවැදෙනට සිතක් ඔහු සතු නොවිනි. වරදේ බැඳුනේ ඔහොම නිසා ඔහු කෙසේ හොයේ දරාගත්තේය. සමාවිල්ලුවාම හැමදේම හරියනවද පසන්? ඔහුගේ වමත් බාහුවේ සමට කිඳා බැස තිබූ නිය යුවතිය ඇදගත්තාය. නැවතත් ඔහුගේ අත් රහිත බැනීමේ එල්ලුණු ඈ කෝපයෙන් ඒ දැස් මතට එබී අසද්දිත් ඇයට ඔහුගේ දැස් තුළින් පසුතැවීමක සේයාවක් හෝ නොපෙනුනි. ඔයාට වඩා ඒ කෙල්ල හැමාතින්ම හොඳයි ආරාධනා. මෙවර නම් ඔහු එක එල්ලේම යුවතියගේ දැස් දෙස බැලුවේය. කෝපේට රතු වී ඇති දැස්වල ඇති ඇගේ වේදනාව නොවැටහුණාසේ පැවසූ ඔහු නිවස තුරට ගියේ ආරාධනාගේ හදවත කීතු කීතු වලට ඉරදම්මිනි. මං කරපු ආදරයට, මං කරපු කැපකිරීම වලට ඔයා මට මෙහෙම කරලා මදි පසන්. හදවතින් හඬා වැටමින් ඇය හෝරා කීපයක්ම කල්මරුවා දැයි ඈ
නැවත් නොදැනි. හොඳටම රිදවාගත් සිතින් හිස් අවකාශයේ වෙතට දැස් අලවන් සිටියාගේ මතකය දිනකට පෙර දිනයකට ඇති කියාය. සුපුරුදු පරිදි ඔහු රැකියාවට ගොසින් අඩ හෝරාවකට වඩා ගත වී තිබුණි. උදෑසන ආහාරයත් ඉක්මනින්ම අනුභව කෙරූ ඇය පෙරදා හැඳි දෙදනාම කිල්ට රෙදි සේදීමට සූදානම් විය. හැමදාම පුරුද්දට වගේ ඔහුගේ කලිසම් සාක්කුව පීක්සීම ඇගේ සිරිතක් වී තිබුණි. ඉදින් වෙනදා වගේම ඔහුගේ කලිසම් සාක්කුව පීසු යුවතියට හසුුණේ වෙනදාට හසුවන මුදල් නෝට්ටු වෙනුවට බිල්පත් කීපයකි. වැඩි තැකීමක් නොකර ඇය දෑතට ගත්තා වුවත් ඒවා හොඳින් නිරීක්ෂණය කිරීමේදී ආරාධනාගේ හිත බිඳි ගියාය. තරමක් ප්‍රසිද්ධ ගණයේ හෝටලයකින් දෙදෙනෙකුට සෑහෙන දහවල් කෑම මිලටගත් බිල්පත් සේම දහවල නිවාඩු නිකේතනයකින් හෝරා කීපයකට කුටියක් වෙන්කරගත් බිල්පතක්ද අතටගත් බිල්පත් කීපය අතර වෙද්දී ඇය උමතු වී ගියාය. එක්වරම කරන්නට දෙයක් මෙන්ම කිසිවක් සිතාගත නොහැක යුවතිය හෝරාවක් පමණ ඒ බිල්පත් කීපය දෙස බලාහි දෙන්නට වූයේ හිස් හැඟීමකිනි. හිත තුළට නරක සිතුවිලි රාශියක් එබිකම් කරද්දිත් යුවතියට ඔහු ගැන අහිතක් සිතීමට නොහැකි විය. ඒ නිසාම ඒ ගැන සොයා බලා තීරණයකට එළඹීමට සිතූ ඇය ඒ ගැන මොහොතකට අමතක කොට තමා නිවසේ කාරණවර නිරත වන්නට වූවාය. ඔහු සැන්දෑවේ නිවසට ගොඩ වූ වෙලාව වෙනදාට වඩා හෝරා එක හමාරක වෙනසක් තිබුණි. ඔහු එනතුරු පෙරමග බලා සිටි ආරාධනාගේ හිත මේ වන විට තිබුණේ නටන උනුදිය පඳනක් මෙන් ගැහිමිනි. එහෙත් පුළුවන් තරම් හිත සංසුන් කරගත යුවතිය නිවසේ ප්‍රධාන ද්වාරයේ ඔළුවස්සට හේත් වී සිටියේ උදෑසන හමු වූ බිල්පත් ගැනම සිහි කරමිනි. නමුත් ඇගේ සිතට විරාමයක් එක් කරමින් ඔහුගේ මෝටර් සයිකලය නිවස ඉදිරියේ නැතර වෙද්දී යුවතිය වතෙහි සුපුරුදු සිනාව මවා ගන්නට වූවාය. මොකෝ බබා මේ දොරකඩට වෙලා? කිසිදු වෙනසක් ගෑවී නොමැති වදනින් ඔහු අසන්නේ යුවතිය වෙතට හීන හිනාවක් පාමිණි. ඒ හිනාව කතාව තුළින් ඔහු වංචාකාරයෙකු යැයි මොහොතකට හෝ නොසිතෙද්දී ඇය ඔහු වෙතට හිනාවක් පෑවාය. වෙනතට වඩා ටිකක් පරක්කු නිසා බැලුවේ සුද්දෝ. ඇයත් වෙනසක් නොහඟවාම පවසද්දී ඔහු දැස් බිමට බර කරන් යුවතිය අතෙහි තම ගමන් මල් රැඳෙව්වේය. අද වැඩ ටිකක් වැඩි බබා, හරිම මහන්සි, මම වොෂ් එකක් දාගෙන එන්නම්. විවාහ වූ දා පටන් රැකියාව නිම වී නිවසට ගොඩ වෙද්දී වෙනදාට ආගමම ඔහුගෙන් ලැබෙන උණුසුම් හාත් අදත් නොලැබෙද්දී දින කීපයක පටන් ඔහුගෙන් වූ වෙනස්කම් යුවතියට සියුම්ම වැටහි යන්නට වූවාය. නමුත් නිහඬ යුවතිය ඔහුට සිනාවක් පා මුළු තැන්ගේ වෙතට යද්දී ඔහු නිවසේ කුටිය තුළට පිවිසිනි. හිත රිදුනත් නොරිදුනත් සේ යුවතිය හරි ආදරයෙන් ඔහු වෙනුවෙන් තේ කෝප්පයක් පිළිල කළාය. වෙනදාට වෙහෙසනි වෙනතුරු ගත දොවා ගන්නා ඔහු මුළුතැන්ගේ වෙතට පැමිණ දවසේ වූ සිදුවීම් සියල්ල පාහේ දොඩවන අයුරු ආරාධනා සීකරන්නට විය. එහෙත් දින කිහිපයක පටන් මාංශය අධිකයයි පවසා ඔහු විසිත්ත කාමරය අසනකට බර වී දුරකථනයේ වූ අයුරු ඇයට සියුනේ එම ක්‍රියාවලිය අතත් වූ හෙයිනි. එහෙත් ඔහුගෙන් කිසිවක් නොවිමසූ යුවතිය ඔහු හා වෙනදා මෙන්ම කාලය ගත කරන්නට වූවාය. සුපුරුදු පරිදි යුවතිය නිදි යහනට ගොඩ වෙද්දී රාත්‍රී 10 පසු වී තිබුණි. වෙනතාට තමා යහනට එන තෙක් කුටියේ ද්වාරය මත දැස අඳවන් සිටින ඔහු අද යහනේ අනෙක් පස හැරී නිදා සිටිද්දී ඇගේ හිතට මහා මූසල හැඟීමක් දැනෙන්නට විය. එහෙත් ඒටත් බර සුසුමකින් මුහුණ දුන් යුවතිය අනෙක් පසෙන් යහන්ට ගොඩ වෙද්දීම ඔහුගේ දුරකථනය ඉතිරේ දැල් වී නිවි ගියේය. හිතට නැගුණු ක්ෂණික සිතුවිල්ලට ඔහුගේ දුරකථනය අතට ගත් ඇය ගැහෙන දෑඟිලි වලින් ඇය විවෘත කළේය. හරි ඉක්මනින් ඔහුට බොහෝ දෑ අමතක වන නිසාම ඔහු කවදාවත්ම දුරකථනයේ මුරපදය වෙනස් කරන් සිදු කරේ නැත. අරුත් ඇය තමාගේ නොයිමසා තම දුරකථනය නොගන්නා බව දැනහුන් නිසාම පසන්නේ වෙනස් නොකළේය. මං හොඟක් ආදරෙයි අයියේ, හෙට ඔයාව දකින්නකම් මට ඉවසිල්ලක් නෑ. අද මංගාවී හිටියට වඩා වෙලාවක් ඉන්න බලාගෙන හෙට එන්න හරිද? ආදරෙයි මං. ඔයා නිදිද? මොකද රිප්ලයි නැත්තේ?
good night පැටියෝ බුදු සරණයි. එක දිගට ඔහු වෙත පැමිණි කිටිපණිවිඩ කීපයක් විවර කෙරූ යුවතියගේ සිය ළඟම දැවිනි. කුමක් කරන්නදයි සිතාගත නොහැකි යුවතිය අසක් මුල්ලක් නැර ඔහුගේ දුරකථනය පිරික්සන්නට විය. ආදර බර වදන් පිරුණු කෙටිපණිවිඩයන් සේම ඔහු තරුණිය හා සමීපව ලබාගත් ඡායාරූප බොහෝමයක් ඒ අතර වෙද්දී ඇ ආයාසයෙන් හැඩම මැඩගන්නට වූවාය. නිදි වර්ජිත රාත්‍රියක් ගෙවා තැමූ යුවතිය පහුවදාත් සුපුරුදු පරිදි අවදි වූ ඔහු වෙනුවෙන් සියලුම දේ සූදානම් කරන්නට වූවාය. පිළිවෙලින් උදැසන ආහාරය සේම දවල් ආහාරයද බදුන්නල ඇසිරූ යුවතිය ඒවා හොවත පිළිගැන්නුයේ හිත ඇතුළත වූ වේතනාව සංගවා ගනිමිනි. පරිස්සමට ඉන්න බබා යන්තමට යුවතියගේ හිස අතගෑ ඔහු අඩියකට දෙකකට නිවසින් පිට වී යද්දී ආරාධනා දොරකඩ පාමුලට වී එදෙස බලා සිටියේ වේදනාවෙන්. හඩන්නටවත් දැස්වල කඳුළු නැති වග දැනෙද්දී යුවතිය හෝරා කීපයක්ම කල් ගැහුවේ ඔහේ බලාගතද බලාගෙනයි. හැලෝ, ගුඩ් ඊවිලිං, මට මිස්ටර් පසන්න කන්ටැක්ට් කරගන්න පුළුවන්ද? හෝරා කීපයක් කල්මර මරාහුන් ආරාධනා හිතට ආ සිතුවිල්ලකට නිවසේ දුරකථනයේ ඔහුගේ රැකී ආයතනය අමතන්නට විය. සෝරි මිස්, අද නම් සර් නිවාඩු, මොකුත් හදිසියක්ද? කැඩිච්ච සිංහලෙන් තරුණයක් කියද්දී ආපිට නැවත කිසිවක් නොකියූ ආරාධනා දුරකථනය පසෙක තබා පොළව මත වැටුණාය. තමාහුට රැවටී ඇති වග සක්සුදක්සේ පැහැදිලි වෙද්දී ඇය කලෙම පොළව බදාගෙන හඬා වැටුන එක. වසර තුනක ප්‍රේම සම්බන්ධතා කාලයක් තුළත් ඔහුගේ මෙවැනි හැසිරීම් යුවතිය අත්දැක තිබුණි. එහෙත් විවාහ දිවියට එළඹ තවමත් සය මාසක් පමණ වෙද්දීත් ඇය කිසිදාක මෙවැන්නක් බලාපොරොත්තු නොවිණි. ජීවිතයේ පළමු වරට ඔහු කළ වංචාවන්ට සමාව දීම ගැන ඇය පසුතැවිලි වූවාය. කියනට තරම් තමාතින් කිසිදු වරදක් මේ වසර කිහිපය පුරාවට ඔහුට නොවුණු බව යුවතියට විශ්වාසය. නමුත් කෙසේ හෝ ඔහුට තමා මදි වී ඇති වග වැටහෙද්දී ඇගේ කඳුළු තව තවත් අලුතු වූවාය. හිස පුපුරන තරම් වේදනාවක් දැනෙද්දී යුවතිය වැටි සිරිතනින් නැගිට ගන්නට විය. හැන්දෑවේ හතර ලෙස බිත්ති ඔරලෝසුවේ වේලාව සටහන් වෙද්දී හනික නිවසේ රාජකාරිය නිමා කළ යුවතිය ඔහු වෙනතුරු සිටියේ නොඉවසිල්ලෙනි. තමා අතින් වූ අඩුව දැන ගැනීමට පුදුමාකාර කුතුහලයක් යුවතිය තුළ විනි. හැන්දෑවේ හයවෙද්දී වෙනදා වගේම පිටාපර දැස්වලින් ඔහු නිවසට ගොඩ වෙද්දී යුවතිය හඬාම ඉදිමුණු දැස්වලින් ඔහු දෙස බලා හිඳින්නට වූවාය. නමුත් ඇව දැක්කා නොදැක්කාසේ ඔහු නිවස තුරට යද්දී සුසුමක් පිට කෙරූ ආරාධනත් ඔහු පස්සෙම යන්නට විය. බබා, ඉක්මනටම අවශ්‍ය කතාන් එන්නම්. ටී එකක් හදනවද? හරිම මහන්සි හදනවා. සුපුරුදු තැටි දිගහරිමින් පසන් කියවාගෙන යද්දී එයට හිසසලා ආරාධනා මුළු තැන්ගේ වෙත ගියාය. හොරා භාගයකටත් වඩා අඩු කාලයකින් පසන් නැවත පැමිණෙද්දී ආරාධනා ඔහු දෙස නොබලාම තේක ඔහු වෙත පෑවාය. පසන්, කිරුණි කියන්නේ කවුද? තවත් දරාගන්නට හැකියාවක් සතු නො වූ ඈ තමා දෙස නොබලාම තේක අතටගෙන දුරකථනය ඔබන සැමියා දෙස බලා පැවසුවේ බොහෝ නියුණු හඬකින්. තමාගේ පැනයට ඔහු කලබල වන අයුරු යුවතිය හොඳින්ම දුටුවාය. මම දන්නේ ඇයි? කැඩුණු වදන් අමුණමින් පසන් අසද්දි ආරාධනාගේ මුවග සමච්චල සහගත සිනාවක් හැදී ගියාය. එහෙනම් මේ මොනවද පසන්? පෙරදා රාත්‍රියේ ඔහුගේ දුරකථනයෙන් තම දුරකථනය වෙතට යවාගත් ඡායාරූප කීපයක් පසන් වෙත පෙන්වා ඇය අසද්දි කෝපයෙන් තේක පොළවේ ගැසු පසන් නිවසින් පිටතට යන්නට වූයේ ඇයටත් බැනවදිමින්. මට දැන් මේක ඇති වෙලා ගෙදර ආපු ගමන් ඔළුව කන්න එපා ඕයි, කරුමයක්නේ. අතීත මතක තුලින් වර්තමානයට ආ ආරාධනා හිස් ආකාශයේ දැස් මුදවා ගත්තාය. කොපුල් තල පෙඟී ගිය කඳුළුවල් මකාගත් යුවතිය බාරට සුසුමක් හෙලා අලය සැහැල්ලු කරගත්තාය. පපා අහන්න, මට සමාවෙන්න, මට වෙනසක් ඕනි වුණා. මං ඒකයි හිම කළේ. ප්ලීස් මට සමාව දෙන්න. මං ආහෙම කරන්නේ නැහැ. මම මේක ඉක්මනින්ම නතර කරන්නම්. හරිද? මොන දේ වුණත් මට ඕනි ඔයාව. මව දාල යන්න එපා ප්ලීස්. නිවසට ඇතුළු වූ ආරාධනා සිරවිකේ පසන්ගේ දරදඬු දැතුලටයි. ඔහු උමතුවෙන් මෙන් ඇව සිප ගනිමින් පවසන වදන්වලට අඩන්නද හිනාවෙන්නද කියා වැටහීමක් ආරාධනට නොවිණි. හිතේ තියෙන වේදනාව අසල ඔහුගේ වදන්වලින් සැනසීමක් ඇයට ලබාගත නොහැකි විණි.
හේන් හිනාවකින් ඔහුට සමාව දුන්න අය පැවසූ යුවතිය එතනින් යද්දී පසන් ඈදෙස බලා හිඳිනට වූවාය. මං ඔයාට හොඟක් ආදරෙයි බබා. පිටව යන යුවතිය වෙතට හඬගා පවසන් පසන් කියද්දී ඇයගේ මුවේ හිනාවක් ඇඳුනද ඒ කුමන හේතුවක් නිසාදයි ඇයට හෝ වැටහීමක් නොවිණි. පසුදා ඇදී තිබුණේ පොහෝ දින නිවාඩුවක් හේතුවෙන් ඔවුන්නේ උදෑසන 8:30 වන තුරුත් සුවදායක නිදක. වෙනදාට නිවාඩු දිනයක පවා ඇය තමාව උදෑසන අවදි කරත් අද එලෙස නොවුණු බව සිහිවෙද්දී පසන් හනිකට යන්නේ නැගිට ගත්තාය. ඇයහා පෙරදාවුණු විරසක වීම යන්තමට සියයට නැගෙද්දී ඔහු යහනේ එහා පසට දැස්ගෙනගේ කලබලයෙන්. එහෙත් ඇයෙහි හිඳි බවට සේයාවක් හෝ නොවෙද්දී ඔහු යහනේ බැසගත්තේ හීයක වේගයෙන්. නරක සිතුවිලි දාමයකින් හඳ පිරියද්දී ඔහු ඉක්මනින් අඩි තබා මුළු තැන්ගේ වෙතට දිව ගියාය. එහෙත් එයත් පාළුවට ගොසින් ඇගේ සේයාවක් හෝ නොවෙද්දී ඔහුගේ හිත කැළඹුණේ පුදුම විදියට. නමුත් හිතේ ගැස්ම ගැන නොහිතාම ඔහු මුළු නිවස පුරාම සෙව්වත් ඇය නොවෙද්දී අවසානයේ නිවසේ පිටි තවත් කොටියක් වෙතට ඔහු දෙපාගෙන ගියාය. ආරාධනා තුටු දෙයට දෙපා ගල් ගැසී ගියා මෙන් දැනෙති පසන් යුවතිය වෙතට ගිය අඩියට දෙකටය. බබා මොනවද දෙයනේ මේ කරගත්තේ? කතා කරගන්න වචන අහුල ගන්න නොහැකි වෙද්දී කුටියේ බාල්කේ එළියේදී යුවතියගේ නිසල දෙපා පසන් බදාගත්තේ හට වැටමින්. උණවටත් වඩා සීතල වී ඇති ඇගේ දෙපා වලින් ඈ මිය ගොසින් බොහෝ වේලාවක් ගත වී ඇති බව පසන්ට අවබෝධ වී ගියේය. ආරාධනා නැගිටපන්, ඇයි ඔබ මෙහෙම කරගත්තේ? කොපමණ වේලාවක් ඒ දෙපා පතාගෙන හඬුවාදැයි යන්න මතකයක් ඔසුතු නොවිනි. කරනට කිසිවක් සිතාගත නොහැකි වූ ඔහු රත් පැහැවී ඇති දැස් කුටිය පුරාගෙන යන්නට විය. කුටියේ කෙළවර තිබූ කණ්ණාඩි මේසේ මත තබ ඇති හතරට නැවූ කොළයක් ඇස කෙටෙද්දී ආරාධනාගේ දෙපා ඇතරිය ඔහු ඒ වෙතට දෙපාගෙන ගියේය. පසන්, ජීවිතේ වැඩිම පාරක් ඔයාව විශ්වාස කරලා ඔයාගේ වැරදි වලට සමාව දීලා මං ඔයා එක්කන් ඉන්න මහා හුඟක් කින දැක්කා. ආදරේ කරපු කාලේ කරපු වැරදි බැඳම නොකරයි කියලා මං හුඟක් බලාපොරොත්තු වුණා පසන්. මං ඔයාව සෑහෙන්න විශ්වාස කරා. ඒත් යාළු වෙලා ඉන්න කාලේ ඔයා කරපු වැරදි ඔක්කොටම සමාව දුන්නු මට කසාද බැඳලා ඉති කරපු වරදට සමාව දෙන්න බෑ. මටත් වැඩිය ඔයාව විශ්වාස කරද්දී මං ඔයාගේ මෙහෙම දෙයක් බලාපොරොත්තුනේ නෑ. වෙන ගෑණෙක් එක්ක ඇඳ බෙදාගත්ත මිනිහෙක් මට තවත් ඔන්න නෑ පසන්. හැමදාම එක එක රූමස්සේ කරපුවම නොදන්නවා නෙවෙයි. මෙච්චර අවංක මට තමුන් කරපු වංචාව. උඹ හැමදාම මැරි මැරි ජීවත් වෙන්න ඕනේ. මං උඹට වෛර කරනවා පසන්. මට කරපු අපරාධෙට උඹේ ජීවිතය අපායක් වෙන්න ඕනේ. ආරාධනා. ආදරයේ ජීවිතය කරගත්ත යුවතිය අවසනයේ ආදරයේ වෛරයට පෙරලාගෙන මියගොස් ඇති බවදුටු පසන්ට දැනුනේ මහා කලකිරීමක්. තමා නිසාගේ ජීවිතයම විනාශ වී යන වරදකාරී සිතුවිල්ල හද පුරා මුළුදුවද්දී ඔහු හඬා වැටුනේ කිරිතරෙකු මෙන්. ඇයි ඔබ මෙහෙම කරගත්තේ ආරාධනා? ඔබ දන්නව මොන දේ වුණත් මට ඔබ නැතුව ඉන්න බැරි විත්තිය. හදවත ගැලවී යන්න තරම් වේදනාවක් දැනෙද්දී ඔහු තමාටම මුණාගත්තේ උමතුවෙන්. මං ඔබට වෛර කරනවා පසන්. ඇගේ වදන් සවන් පුරා රැව්පිලි රැව් දෙනු ඇසෙද්දී හිස දෝතින්ම බදාගත් ඔහු ඇගේ දෙපා සිපගත්තේ හදවතින්ම හඬා වැටමින්. මට සමාවෙන්න ආරාධනා. ගැහෙන හඬ කටහඬින් කෑගසා ඔහු මිමිනුවද එය ඇසෙන මානේ හෝ යුවතිය නොවෙද්දී කොටිය පුරාවට ඔහුගේ මූසල අදෝනාව දෝංකාර දුන්නේය. සමහර මිනිස්සු දුරදික නොබලා කරන වැරදි නිසා කෙනෙක්ගේ ජීවිතේම විනාශ වෙන්න පුළුවන්. ඉතින් ළමයෝ හිත එක්ක සෙල්ලම් කරද්දි පරිස්සමින්. මිනිස්සු තරහා ගන්න පුළුවන් සීමාව ඉක්මුවාම ජීවිතේම අතාරිනවා. ඔයාලට හිතන දේ කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ජීවිතේට යමක්. කවුරුත් ජීවිතේට ආදර්ශයක් ගන්න එපා ළමයි මෙන්න මේ කතාවේ. මිට වඩා හොඳ විදියට ප්‍රශ්නය ආරාධනාට විසඳ ගන්න තිබ්බා කියලා මං හිතනවා. ඒත් සමාජ ඇත්ත මේකයි. තමන්ව අහන්න, තමන්ගේ දෙයක් කියන්න කෙනෙක් නැති වුණාම මිනිසු ජීවිතය අතාරින්න දෙපාරක් හිතන්නේ නැහැ. ඉතින් මම මේක ලියුවේ මිනිස්සුන්ගේ හිත එක්ක සෙල්ලම් කරද්දී පරිස්සමට කියන තමා. නැතුව වැරදි ආදර්ශයක් දෙන්න නෙමෙයි.
මේ වගේ ලස්සනම ලස්සන කෙටි කතා කියවන්න මගේ channel එක subscribe කරන්න ඔයගොල්ලෝ අමතක කරන්න එපා.